මණ්ඩලික ප්‍රධානී විශ්‍රාමිකර්ණ ජෙනරල් නිශ්ශංක විජේසිංහ සහෝදරයයි ඒ ඔබ ආමන්ත්‍රණය කළේ. අපේ හැම කෙනෙක්ටම අවශ්‍යයි ආදරණීය රටක්. අපි හැමෝටම තියෙන්න ඕනේ අපිව රූකඩ වගේ නටවන්නේ නැති අපිට ආදරයෙන් සලකන පාලනයක්. ඉතින් අපි මේ එකතු වෙලා ඉන්නේ ආදරෙන් ඉන්න රටක් හදන ගමනට. ඒ වෙනුවෙන් අද බණ්ඩාරගම මේ ආසන වේදිකාවේ ජාතික ජනබල වේගය වෙනුවෙන් දැන් ඔබ වමතන්නේ සාහිත්‍ය වේදිනී නදී කම්මලවීර සහෝදරිය. ගෞරවනීය සංඝරත්නයේ අවසරයි. ජාතික ජනබල වේගයේ ලේකම් වෛද්‍ය නිහාල අබේසිංහ සහෝදරයා ගෙනොත් ජාතික ජනබල වේගයේ විධායක සභික කලුතර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා ගෙනොත් නීතිඥ නිරන්ති කොට්ටිහාචේ සහෝදරිය ගෙනොත් මගේ සහෝදර කලාශිල්පිනී චමිලා පීරි සහෝදරිය ඇතුළු වේදිකාව මත වාඩි වී සිටින සියලු දෙනා ගෙනොත් සැප්තැම්බර් 21 වෙනිදාට මේ රටේ ඔබත් මාත් ඇතුළු තවත් අපිට පෙර සිටපු පරම්පරාවක් අවුරුදු 75ක් පුරා විඳි අතොරක් නැති දුක් පීඩා අවසන් කරලා මේ රටේ ඉරණම වෙනස් කරනවායි කියන අදිෂ්ඨානයෙන් ජාතික ජනබල වේගයේ සමග ඉම සිටින අද මෙතනට පැමිණ සිටින සහෝදර පුරවැසි ඔබ සියලු දෙනාගේම අවසරයි. මම පහුගිය කාලයේ වසර ගණනාවක්ම ජීවත් වුණේ විදේශ රටක. ලෝකයේ දියුණුවයි විශ්වාස කරන හොඳ රටවල් කියලා මිනිස්සු උගක් යන්න උත්සාහ කරන ඔස්ට්‍රේලියාව තමයි මම ජීවත් වුණේ අවුරුදු කීපයක්. මම හැම ඒ අවුරුදු ගාන තුළම බොහෝ අනේක වාරයක් ලංකාවට එනවා. ඒන හැම වතාවකම මට මගේ රට ගැන, මගේ රටේ පුරවැසියෝ ගැන, මිනිස්සුන් විඳින දුක් පීඩා ගැන විශාල කම්පාවක් දැනෙනවා. කම්පාවක් එක්කම මේ තරම් කාලයක් මේ තරම් අකටයුතුකම් වලට භාජනය වෙද්දී, දේශපාලකයෝ මේ තරම් විනාශය කටිද්දී, පෙනි දැක දැක හොරු වංශාකාරයන්වම නැවත අපේ රටේ මිනිස්සු බලයට පත් කරන්නේ ඇයි කියන විශාල ආවේගයකුත් මට ඇති වෙනවා. නමුත් මම මේවර ලංකාවට ආවේ දැනට දවස් 10කට විතර කලින්. මේවර මට වෙන කවරදාටත් වඩා ඇත්තටම මං පුදුම නිදහසක් දැනුණා. ලංකාවට එන්න කලින් ඉඳලාම මට බොහොම හොඳින් අවබෝධ වෙලා තිබුණා මුළු ලෝකයේ පුරාම සිටින ශ්‍රී ලාංකිකයෝ, ලෝකයේ වෙනත් රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ කොයිතරම් උමනාවකින්, උනන්දුවකින්, අදිෂ්ඨානයකින්, දැඩි කැපකිරීමකින් ඉන්නවද මේ පාර නම් මේ රට වෙනස් කරගන්නවයි කියන තීන්දුවත් එක්ක. ඒ නිසා මම මේවර මගේ රටට ඇතුළුනේ තව සත කීපයකින් නිදහස් වෙන හොරුන්ගෙන්, දූෂිතයන්ගෙන්, වංශාකාරයන්ගෙන් අවස්ථාවාදී ඒ නරුම මජර දේශපාලන සංස්කෘතියෙන් මේ රට මුදවා ගන්නවායි කියන අදිෂ්ඨානයෙන් ඉන්න ජනතාවක් හමුවේ. මම පාරේකොටේ ඇවිදින හැම අවස්ථාවකම ත්‍රිවිලරයකට ගොඩ වෙනකොට, කඩේකට යනකොට, පොලේ යනකොට හැමතිස්සෙම කතා කරනවා මගේ සහෝදර මිනිස්සුත් එක්ක. මට දැනිලා තියෙන දේ තමයි අපේ රටේ සාමාන්‍ය ජනතාව මොනතරම් අපේක්ෂාවකින්, මොනතරම් බලාපොරොත්තුවකින් ඉන්නවද මාලි මාව සහ අනුරාධ කුමාර දිසානායක සහෝදරයා පිළිබඳව කියලා. ඒක ඇත්තටම දරාගන්න බැරි තරම් මට දැනෙනවා මේ මිනිස්සුන්ට මොනතරම් පීඩනයක් අත්කරලා දීලා තියෙනවද මේ අපේ රට කාබාසිනියා කරපු දේශපාලකයෝ, පළවරු. අපේ රටේ මිනිස්සුන්ට මොනතරම් පිපාසයක් තියෙනවද මේ ජරා දේශපාලන සංස්කෘතියෙන් මිදිලා නිදහස් හුස්ම ගන්න පුළුවන් මනුෂ්‍යත්වයක් තියෙන, ආදරයක් දැනෙන රටක ජීවත් වෙන්න කියන එක. මම විශ්වාස කරනවා මේ අපේ මැතිවරණ වේදිකාවල් වල නිරන්තරයෙන්ම ඇහෙන දේවල් හරිම ඉතාම සුළු දේවල් අපිට ඇහෙන්නේ. අපි හැමදාම මේ අවුරුදු මගේ මුළු ජීවිත කාලය පුරාම, දැන් දශක 40කට වැඩි කාලයක් පුරාම මම අහලා තියෙන්නේ
කරන්නේ. හාල්වල මිල කීයද? පරිප්පු හාල් මැස්සන්ගේ මිල අඩු කරන්නේ කවුද? පෙට්‍රල්වල මිල අඩු කරන්නේ කවුද? මේ වගේ ජීවිතයේ බේසික්ම මූලිකම අවශ්‍යතාවයන් පිළිබඳව තමයි හුඟක් මැතිවරණවලදී හාටෙන් හාට සිල්ලර් විදියට කුමාරු වෙන්නේ. සහ අනිත් දේශපාලන වේදිකාවල් වලත් මේ ඒ කියන්නේ අය අවුරුදු 76ක් තිස්සේම මේ මූලික අවශ්‍යතාවය එදා වෙන සරිකර ගැනීමේ මේ මූලික අවශ්‍යතාවයවත් අපේ පාලකයෝ මේ රටේ මිනිසුන්ට උදා කරලා දීලා නැහැ කියන එක. මම ජීවත් වෙච්ච වෙන රටක ජීවත් වෙච්ච නිසා මම දන්නවා මිනිසුන්ගේ මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ මොකද්ද? රටක් කියන්නේ මොකද්ද? මනුෂ්‍ය ජීවිතයේ අභිමානය කියන්නේ මොකද්ද? අපිට එදා වේල සරිකර ගන්න එක නැත්නම් පෙට්‍රල් දුන්නේ කවුද, ගෑස් දුන්නේ කවුද කියන එක කතා කර කර ඉන්නවා කියන්නේ අපේ ජීවිත අන්තිම සුළු පල්ලෙහාම කුඩාම වටකට චප්ප කරලා දාලා තියෙනවා කියන එකයි. මීට වඩා විශාල සිහින, මීට වඩා විකසිත කරගත හැකි ජීවිත අපිට උරුම වෙන්න ඕනේ මේ රටේ මිනිස්සුන්ට. මේ රටේ මිනිස්සුන් හැමතිස්සෙම එළියට ගියාම මට හිතෙන එකක් තමයි ශ්‍රී ලංකා කියලා කිව්වහම ලෝකයේ මිනිස්සු ඇත්තටම ප්‍රබෝධමත් වෙනවා. ශ්‍රී ලංකාව පාරාදීසයක් කියලා මිනිස්සු හිතනවා. ස්වභාවික සම්පත්වලින් ආර්ය, දක්ෂ, සංවේදී හදවත් තියෙන මිනිස්සු ජීවත් වෙන ඉතාම සරුසාර රටක් මේ තරම් හිඟන, අසරණ, ලෝකයේ ඉදිරියේ යදින මිනිසුන්ට එදා වෙලා කන්න නැති දශ ලක්ෂ ගණන් දරුවෝ මන්ද පෝෂණයෙන් පෙළෙන රටක් බවට පත් වුණේ කොහොමද කියන එක මං හිතන්නේ දැන් මේ වෙද්දී අපේ රටේ මිනිසුන්ට ඒක උනාවටත් වඩා අවබෝධ වෙලා තියෙනවා. මම කියන්නේ මෙතන ඔබ ඔබ රැස්සලා ඉන්න අය නෙමෙයි, මේ රට වෙනස් කරන්න ඕනේ කියලා හිතන. වෙනස් කරනවා කියන්නේ ආණ්ඩු මාරුවක් නෙමෙයි. මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩු මාරු කරන වෙනසකට වඩා. මං හිතන්නේ මාලිමාගේ වේදිකාවේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ වේදිකාවේ කතා කරන්නේ රට සමස්ත පරිවර්තනයකට ලක් කිරීමක් ගැන. රටේ ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපනය කියන දේවල් විතරක් නෙමෙයි මහජනතාවගේ ආකල්ප, මතවාද, අපි එකිනෙකා දිහා බලන ආකල්පය, අපි එකිනෙකා අතර තියෙන සහෝදරත්වය, මං කියන්නේ මේ සියල්ලම කණපිට හරවන වෙනසක් පුනරුදයක් ගැන තමයි මාලිමාවේ වේදිකාවේ කතා කරන්නේ. එහෙම වෙනසකින් තොරව මේ රට ගොඩනගා ගන්න හැකි බවයි මම විශ්වාස කරන්නේ. එවැනි වෙනසක් කරන්න කතා කරන්නවත් අයිතිය තියෙනවද වෙන දේශපාලන වේදිකාවල ඉන්න හොරු රැළට කියලා? මම හිතන්නේ ඒක අපි කතා කරන්න දෙයක් නෑ, අපිට ඒක අවබෝධ වෙලා තියෙනවා. අනිත් කාරණේ මම විශ්වාස කරනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාව අපි ජනාධිපති කළ යුත්තේ දැවැන්ත දැවැන්ත මහජන මනාපයකින් බව. මොකද රටේ පුංචි පුංචි වෙනස්කම් නෙමෙයි මේ කරන්න යන රට සමස්ත පරිවර්තනයකට පරිවර්තනය කරන එක. මේ රටේ හමන සුළඟ, මේ රටේ සුවඳ පවා වෙනස් වෙනවා සැප්තැම්බර් 21 වෙනිදාගෙන් පස්සේ. මේ රටේ නිදහස, මිනිසුන්ගේ අභිමානය, මිනිසුන්ගේ මූලිකවල සිනහව, මේ සියල්ල ප්‍රබෝධමත් වෙනවා. ඒ නිසා ලෝකයට අපි පෙන්විය යුතුයි ඒ වෙනස සඳහා අපි ලෑස්ති. මේ රටේ ජනතාව ආකල්ප මේ වශයෙන් ඥානීන් අදහස් වලින් බලාපොරොත්තු වලින් ගොඩාක් පරිණාමය වෙලා තියෙන්නේ. ඉස්සරහට ගිහිලා තියෙන අපි වාය රවට්ටන්නේ නැහැ. ඒ පණිවිඩය ලෝකයට දෙන්න නම් ලෝකයේ ඉස්සරහ මේ රට සමස්ත පරිවර්තනයකට ලක් කිරීම සඳහා අවශ්‍යය ගන්න නම් දැවැත්ත ජයග්‍රහණයකින් අපේ අනුර කුමාර සහෝදරයාව මේ රටේ නායකත්වයෙන් පත්කලේ ඉන්නේ. එසේ කරමින් කියලා ඔබට යෝජනා කරමින් ඔබ දන්න කෙන හැමෝටම මේ ගැන කතා කරන්න කියලා කවද හරි තව වසර ගානකින් අපිට සනසුන් සුසුන් හෙලන්න පුළුවන්. අපි අද හිටියේ ඒ කඳවුරේ මේ රට නිදහස් කර ගැනීමේ, මේ රටේ දුම්බර ඉරණම වෙනස් කිරීමේ, ඒ පුනරුද ව්‍යාපාරයට දායක වෙච්ච පුරවැසියෙක් මම කියලා මගේ දරුවෝ, මගේ දරුවන්ගේ දරුවෝ මට ඒ කෘතවේදී දීත්තේ පළ කරයි. අපේ අභිමානය අත්විඳින්න බොහොම ළඟයි. ඔබ සියලු දෙනාට ස්තුතියි. මනුෂ්‍යත්වය හඳුනන, මනුෂ්‍ය හදවතක් සහිත අනුර කුමාර දිසානායක සහෝදරයාව මේ රටේ ජනාධිපති කර මේ රටේ මනුෂ්‍යත්වයේ ආදරය පැගෙන්නේ.